සදාබුදුහිමි සරණයමි නමස්කාරවවා දම්නම්බෘුවනට සැමදා සදහම් සරනයමි නමස්කාරවවා සංගරුවනට සැමදාමහාසාංග සරණයාමි නමස්කාරවිවා තුනුරුවනට සැමදා තිසාරන සරනයාමී දම්හම පීති සුකාන් වන්සේති අස්මිංලෝකේ පරම්හිචතිී ගරු කටයුතු මහා සංගරට්නෙන් අවසරයි. ශ්‍රද්ධහකාමේ ගුණබර පිංහතුනේ අදත්ම සැදැහැති සියලු දෙනා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයෙන් බිදක් ජීවිතයට ගලපාගන දර්මයේ තුළින් ජීවිතයට සැබැහැම ආරථයක් පිහිටක් පිළිසරණක් සලසාගන්න පංගතුන බුදුරජාණන් වහන්සේගේ දරුමය පූර්ණ වසයෙන්ම සත්වයාගේ නිවීම පිණිස පවතින දෙයක් සත්‍යයා සදාතිනක නෙවීමට පත්වෙෙන්නේ දර්මය තුළින් කියාදන යථර්ථය හොඳින් තේරුම්ගත්තු. හරියට ගසක අරටුව කැමති කෙනෙක්. ගසේ පොත්ත ඉවත් කරලා එලේ ඉවත් කරලා සිවිය ඉවත් කරලා. අරටුව නිලාගන්නවාසේ. අරටු වෙන්නේ ශක්තිමත් උපකරණයක් හදාගන්න පුළුවන් වෙන්න තැන් පොත්තිං උපකරණයක් හැදුවොත් ඒක ශක්තිමත් නෑ සිවියෙන් උපකරණයක් හැදුවොත් ඒක ශක්තිමත් නෑ පොත්තිං සිවියෙන් එලයෙන් උපකරන ශක්තිමත් නොවන්නසේ අරටුවෙන්ම ශක්තිමත් උපකරණයක් සකස් කර ඇත් ගත හැකි වන්න අස්සේ බුදු දහමේ පරමාර්තය තුළින් තමයි අපිට ශක්තිමත් මානසිිකත්වයක් ඇතිකරගන්න පුළුවන් වෙන්නේ හැබැයි ඒකෙන් කියන්නේ නැහැ පොත්ත සිවිය එය නොවටිනවා කියලා මොකද ගහක අරටුව රැකෙන්නේ පොත්ත එලේ සිවිය නිසා පොත්්ත එලේ සිවිය නෙවෙයි ශක්තිමත්ක එනිසා පොත්ත සිවිය එලයත් අවශ්‍යයි අරටුව ශක්තිමත්වෙන්ට අරටුව ලබාගන්න බුදු දහමේ ආමිසය ගසක පොත්ත එලේ සිවිය වගේ බුදු දහමේ පරමාර්ථය අරටුව වගේ අරටුව රදාාපවතින්න පොත්ත එලේ සිවිය අවශ්‍ය සේම ප්‍රතිපදාවේවත් පරමාර්තය සඳහා ආමිසියත් අවශ්‍යයි. නමුත් ආමිෂයම නෙවයි බුදු දහම කියන්නේ ආමිශයෙන් එහාටගේපු ඔබ්බටගේපු යථාර්ථයක්. ආමිසියෙන් ඔබ්බටගේපු යථාර්ථය දුදහමතුර සඳහන් කරනවා පරමාර්ත ධර්මය කියලා පරමාර්ථ ධර්මය හැටියට සඳහන් වෙන්නේ මේ ලෝකය නාමරූප ස්කන්ද ආයතන ධාතු පටිච්ච සමපාද චතුරාරි සත්්‍යය විදිහට ඔන්න බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථ ධර්මය තුළ ලෝකයේ බෙදප විදිහ අපි දකින ලෝකයක් තියෙනවානේ මොලින්ම අපි මම කියන ලෝකයක් හදාගන තියෙනවා මම කියන ලෝකයේ තුළ තියෙන න සිත සහ කය සිතේ වේගයත් කය වේගයක්ත් තමයි ඔය මම කියන්නේ. මම වන්නේ. ඔය දෙකේ එකතුවට. ඔය දෙකේ එකතු වෙච්ච නිසාන අපිට මේ බාහිරනොට ලෝකයක් සකස්වෙලා තියන්නේ. ඒට කියෙන සමස්ත ලෝකයේ කියලා. ත මෙන්න මේ මම කියන ලෝකයත් මේ සමස්ත ලෝකයත් කියන මේ අභ්‍යන්තර බාහිර මේ ලෝකය තුළ, පරමාර්ථ වසයෙන් පවතින්න පිංවතුනි නාමරූප ඉස්කන්ද ආයතන ධතු පටිච්ච සවපන්න චතුරාරි සතතිය. බුදුදහම තුළින් මෙන්න මේ ටික තමයි ස්මතු කරලා දෙන්නේ අරටුව ඉදිහට. ත මෙන්න මේ අරටුව යම් කසි කෙනෙක් අවබෝධ කරගත්තු තේරුන්ගත්තොත් අන්න එයා ර්ණ නිවීමට පත්වෙනෝ පූර්ණ නිදහසට පත්වෙනවා. එතකොට පිංහතුනි වෙන මේ පරමාර්ථ ධර්මටික අවබෝධ කරගන්න ඥානයට කියනවා විදර්ශනා ඥානය කියලා. විදර්ශනා කියන එක තේරුම් කරන්නේවිනිවිදව දැකීම ව වෙන් වසයෙන් දැකීම විශේෂයෙන් දැකීම සභාවිකත්තයට අනුව දැකීම අනුපස්සනට්ට එන විපස්සන එනම් යම් කිසි කෙනෙක් ලෝකය නාමරූප ඉස්කන්ධ ආයතන දාතු පටිච්සාවපන්න චතුරාරි සත්‍ය විදිහට දකිනවා කියලා කියන්නේ එයා ලෝකේගෙන විනිවිධව දැක්ක කෙනෙක්. ලෝකයේ ගැන විශේෂයෙන් දැක්ක කෙනෙක් ලෝකයේ ගැන වෙන්වෙන්ව දැක්කෙක් ලෝකයේ ස්වභාවිකත්තයට අනුව දැක්ක කෙනෙක්. අන්නේ ස්වභාවිකත්තයට අනුව ලෝකයේ දකින්න වැඩපිළිවල බුදුරජාණන් වහන්සේ වදාරේ සතර සතිපට්ටානය දැන් අපි ලෝකයේ හදුනගන්න විදිහක් තියෙනවානේ අපේ ඇසිං ලෝකයේ දකින එතැන අපිට හමුවෙනවා සත්ත පුද්ජල ද්‍රව්‍ය වස්තුූ ඉස්ත්‍රයේ පුරුෂ දෙවිය මනුස්ස ආදී කොටසක් අපි ඔන්න ලෝකය ඇත්ති කෙන ගනුදිනු කරන්නේ ඇබැ මෙන්න මේ සත්්‍ය පුද්ජල ද්‍රව්‍යවස්තුූ ස්ත්‍රයේපපුරුෂ දෙවිය මනුෂ්්‍ර විදිහට දැක්කමේ සම්මතලෝකය ඉක්මවාගේපු පරමාර්ථයක් ඒ ලෝකයේ තුළ පවතින දකින දැක්ම තමයි විදර්ශනා දැක්ම පරමාර්ථ වසයෙන් ලෝකයේ දැක්ම අන්න අපි අර පනවත්ත සත්ත පුද්ිල ද්‍රවී වස්තු වූ ස්ත්‍රීපුරුෂ දෙවිය ප්‍රහ්ම කියන මේ ලෝකයේ තුළ අ්‍යහන්තරෙන් ගලාගනයන පරමාර්තයක් තියෙනවා. ඒ පරමාර්තය තමයි අර දහම් කොටස්සලින් විග්‍රහ කරලා තියෙන්නේ නාමරූප ඉස්කන්ධ ආයතන දහතු පටිචි සමපාති චතුරාරි සත්‍ය විදිහයට. අන්න ඒ පරමාර්ත වසයෙන් අවබෝධ කරගැනීමට බුදුරජාණන් වහන්සේ අපිට ඒකායන මාර්ගයේ විදිහට එකම මඟ විදිහට වදාලේ සතර සතිපට්ටහාානය ඔබ මේ බොහොම හෙමිින් සීරුවේ තේරුන්ගත යතු දෙයක් සතර සතිපට්ටහානේ කායනු පස්සනාව වේදනානු පස්සනාව චිත්තානු පස්සනාව ධම්මානු පස්සනාව කියලා කොටස් හතරකට විභජනය කරනවා මෙහි කායනු පස්සනාවන් අපිට උගන්නන්නේ කියලා දෙන්නේ වෙන ෞතික ලෝකය ගැන වේධනු පස්සනාවින් චිත්තාානු පසනාවින් ධම්මානු පසනාවින් කියලා දෙන්නේ අධ්‍යාත්මික ලෝකයේ ගැන අපි අරමුණු ලෝකේම බෙද්ධන නාම රූප කියලා නම් දෙකකි එහි රූපම ලෝකය ගැන අපිට සියවුම් විදිහට තේරුම් කරලා දෙනවා එක තියෙන යථාර්ථය හොඳට තේරුම් කරලා දෙන්නේ කායනු පසනාව ට වේදනානු පස්සනාවෙන් චිත්තාානු පපසනාවෙන් දම්මානු පස්සනාවෙන් නාම දරුම පිළිබඳව හෙවත් සිත සිතිවිලෙවල ස්වභාවේ පිළිබඳව යතාාර්ථය හොඳට තේරුම් කළ දෙනවා. එන සතර සති පට්ඨානම දියත් වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ පනවලති යෙන්නේ සම්පූර්ණයම මේ පණඇති පණනැති සජීවී අජීවි බෞති බෞතික සිතකය කියන මේ ලෝකත්දය පිළිබඳව යථාර්තය තේරුම් ගන්නමයි. ඒ සතර සතිපට්ටහානය යම් කිසිගෙනෙක් හොුදට ඉගෙන ගන්නකොට තේරුම් ගන්න තේරුම් ගන්න හුද්දට වටහා ගන්නවා මේ බහුතික ලෝකයේ සැබැහෑම තත්ත්වය කුමක්ද කියන එක. ඊළඟට වේදනානු පස්සනාව චිත්තාානු පස්සනාව දම්මාවනු පස්සනාව කියෙන් අනු පස්සන තුනින් හොදට තේරුම් ගන්න අපින්හ තුනිින් සිත සිති විඩි වෙලතිනේ යථාර්ථය ඇත්ත කතාවම කදද කියන එක. අද අපි මේ සිතකයි එකතු වෙච්චි තැන මම විදිහට පනවගෙන ඉන්නවා සත්ත පුජ්ජල විදිහට අපි පණවගෙන තියෙනවානේ. මෙන්න මේ සත්ත පුද්ජල දෘෂ්ටියත් ආත්ම සංඥාවත් කියන මේ දෘෂ්ටීං වැරදි දෘෂ්ටීංග ටික සම්පූර්ණයම්ම ගිලිහිලා යනව පිංහතුනි සම්පූර්ණීම ෂේවෙලා යනම පින්ංහ තුනි එ සතර සති පට්හානය තුළින් සිතකාය පිළිබඳවෙත් බෞතිකා බෞතික නාමරූප පනඇති පණනැති මේ ලෝකදදය පිළිබඳව අවබෝධ කරගන්නකොට කරගන්නකොට. ඒ නිසා අපේ බෞද්ධ ශ්‍රාවක පින්වතුන් හැම මොහොතකම උත්සාහ කරන්න ඕනේ ටිකටික හෝ ඒ භාගිතුන් වහන්සේ ලෝකයේ පිළිබඳව විිනිවිධව දකින්ට ඥානයති කරගන්නඩ අපිට වදාල එකම මාර්ග වූ සතර සතිපට්ඨානේ අවබෝධ කරගන්න තේරුම්ගන්. ඒ සුත මේ ඥානයෙන් අපිට පුළුවන් ඒ වගේ චින්තා මේ ඥානයෙන් පුළුවන් භාවනාමේ ඥානයෙන් පුළුවන්. ඔ ආකාර තුනෙන් කොයි ආකාරයකින් හු අපිට ඔය සතරසතිපට්ටානේ දියුණු කරන්න පුළුවන්. ඉතිං අපිට වහා ෂණෙකව ධර්මවබෝධී ලබාගන්න හැකියාවක් තියෙන මනසක් නැහැන ධාරුචිරිය වැනි උතුම් ආරයන් වහන්සේලා නම් සුතමේ ඥානය තුළින් ශෂණෙක ධර්මාවවබෝධය ඇතිකර ගත්තා උග්ගටි තච්ඥය පුද්ජලයෙන් විදිහට ඒවගේම අඥා කොන්්ඩන්ජ මහරහතන් වහන්සේ ප්‍රමුක අනෙකුත් ඒ පස්සුග මහනුන් ඊළඟට සැරියුත්ම කලන්න නාදී උතුමන් වහන්සේලා බුදුරජාන් වහසගේ ධර්ුමයත් සම්මර්ශණය කිරීම තුළින් අහපු දර්මයේ තමගි හිතිං දැකීම තුළින් ඒ චින්තා මේ ඥානයේ තුළින් විපටිතඥ්ඥ පුද්ගලයෙන් විදිහට ඇත්තුූ දර්මය අවබෝධ කරගත්තා. ඉති අපි උග්ගටිතච්ඥ විපටිතච්ඥ ස්වභාවය නැති නිසා අපි නය පුද්ගලයන් හැටියට පදපරම පුද්ජලයන් හැටේට අපිට මේ දහම අවබෝධ කරගන්න තියෙන්නේ භාවනාමේ ප්‍රච්ඥාව භාවන මේ ඥානයෙන් භානාව ාය කිලකෙනනක ඉගෙන ගන්නඕනේ දීක කාලයක් මේ පුරුදු පුහුණ කරන්න ඕේ. කායනු පස්සනාවේ තියන ධර්මතා පිළිබඳව වේදධනාන ප්‍රස්නාවේතිය ධර්මතා පිළිබඳව චිත්තානු පස්සනාවේ දම්මානු පස්සනාවේ තින ධර්මතා පිබඳව අපි එක 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 ලෙහෙලියා අපි තේරුම් ගත යුතුයි. අ මල්ලකට බාලන ලද නොක්කාරයේ දහන්නේ වර්ග වෙන්වෙන් කොට හඳුනාගන්නාසේ. කකායනු පස්සනාවන් අපේ කයේ පැවැත්ම විජ විභජනය කොට තේරුම් කරලා දෙනවා අපේ මේ කය සම්බන්ධයෙන් අපිට තියනෙ ගන සඥාවක්නේ ගනත්තයෙන් දකින දැක්මටින් අපිට තියෙන්නේ අපි විදර්ශනා ඥානයේ උපදවාගත්තට පස්සේ සතරසච් පටහනේ කායිනු පස්සනාව ලිහා තේරුම් ගන්නකොට අපිට දකින්න ලැබෙන දේ තමයි මේ කය කියලා කියන්නේ මේ බෞතික ලෝකය කියලා කියන්නේ ගනත්තයෙන් දකින්න තියන දෙයක් නෙවේ මේක රාසි වසියෙන් තියෙන දෙයක් කොටස්සොසියෙන් තියන දෙයක් ති අපි දන්නවා වැලි ගොඩක් ගත්තහම ඒ වැිගොඩේ ළඟට ගිහිලා බන්නකොට තියනෙ පුංචි පුංචි වැලි කැට ගොඩ වැලිකැට එකතුවා අප එකිනෙ එක වැලි කටගත්තහම එකකට වැලි කටය කිය නවාස එක වැිගොඩ කියන්න හැන. අන්න ඒවගේ එකනෙක් වැලි කටවලින් ගොඩ නැග ච්ච ගොඩකට අපින වැලි කැට ගොඩක් එටතා වැලි කන්දක් කියලා. වැලිකන්ද. අන්න ඒ වගේ මේ ඇඟක කියලා කියන්නේ කය කියලා කියන රූපය කියලා කියන්නේ. රූප කලාප කන්දක් අපි නිසාමකටගන ූපස් කන්ද කියලා. බහෝමසිියුම්. අපට ඉන්දි්‍රියන්ට ගෝචර නොවෙන පරමාර්ථ ධර්ුමතාවලින් ක්‍රියාත්මක වෙන පටව්‍යාපූත ජවවායු වරගන්දර සෝජා කිනමි සුද්දාාශ්ක වලින් සමලංකෘත ච්ච රූපකලාපවලින් ක්‍රියාත්මක වෙන ධර්ම පුංචයක් තමයි මේ අපි ඇඟ කය කියලාපි මේ රූපස්කන්දය කියලාපිම මේ ගන සංඥාවෙන් අරගනතිය. තාව අපි කෙස් බහිත වචනටි කපා ච්ච කරන ම කියන සිරිදස පියේදස කියලා කියනවා අපි නොයෙක් නම් දාළමක පණවනො ඇබේ එක ඇත්තකතාවට යනකොට තියෙන්නේ අර කියපු රාසි බවක් කොටස් වෙන්වෙන් වෙච්ච කොටස් ටික් තියන ව් වෙච්ච කොටස් එකට බැදිලකට ක්‍රියාත්මක වෙනවා. එතකොට පින්වතුන කායනු පස්සනාවේ ගෙනගන්න කෙනෙක් මෙන්න මේ රූපකයේ තියන ස්වභාවේ හමුදරට තේරුම් ගන්න එක තින ස්ොභවිකත්තේ තේරුම් ගන්නවා එක විනිවිධව දකිනවා වෙන්වෙන් වසයෙන් දකිනො විශේෂයෙන් දකිනවා. විශේෂයෙන් දකිනකට තේරු ගන්න මේක සත්ත පුද්ජල වසියෙන් පැනවීමක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි රූපේ කියලා කියන්න. ඊළඟට ආත්ම සංඥාවෙන් මම කියලාගන්න හෝ මගේ කියලාගඩ හෝ දෙයක් මෙතන පවතින්නේ පරමාර්ත වසියෙන් ගත්තහම ඔයත්තු ෆිංහවතුන් ඉන්නේ සම්පූර්ණයම සම්මතය තුළන ගේ ඇග මගේ අම්මතාත්තමට ලබාදීපු ඇග මම කවන පෝන ඇග මම සන්තරපනය කරන නවන කවන අතුල්ලන උලන සූඳ විලුවුන් ගල්ලුන ඇවිද්ධ වන ඇඟ කියලන පිහිතන්නේ ඕකටනය අපි මම කියලා කියන්නේ. ඒක සම්මතය ඒ අදහසත් අවශ්‍යයි මේක පාවිච්චි කරන්න භාවිතා කරන්න ජේවත් කරවන්න ඒ සම්මතා දහසත් අවශ්‍යයි නමුත් මෙතනානු ශාසනා කරන්නේ සදාතිනික නිවීමක් ඇතිකර ගන්න කොහොමද මේක ඇත්ත තේරුම් ඇරගෙන දෙැන් අප ඇත්ත තේරුම් ගත්තේ නැති නිසාවේ සම්මතය තුළ මම කියලා ජීවත්වෙන තාකල් මේ රූපේ සම්බන්ධයෙන් ඇලීමක් එනකොට බලන්න අපි ප්‍රතිචාර දක්වුණ විදිහ ගැටීමක් එෙනකොට අපි ප්‍රතිචා දක්වන දී බලන්න ඇලීමේදී අපි රාගෙන් බැඳී යනවා ගැටීමේදී අපි දේශයෙන් එකත් එක බැඳී යනවා අන්න බලන්න සත්ත පුද්ගල දෘෂ්ටි තිකරගත්තාම ආත්ම සං්ඥාව ඇතිකරගත්තාම හරි ගැටලු සසාගතයි. අපිට සැනසුමක් නෑ. අපිට අභ්‍යන්තරෙන් මම කියලෙනෙ කදාගත්ත ගමන් මේ රූපකයට මේ රාසි ස්ඥාවට ගණ සං්ඥාවෙන් අපි පුද්ජලත්වයක් පනවපු ගමන් අපිට අභ්‍යන්තර ලෝකෙකුත් බාහිරලෝකුත් හැදි. ඒ තුළ අප කෙස් බරිත මට්ටමට අනුව සත්පුරුෂ්ී අසත් පුරුෂයෝ හොඳය අරකාය ස්ත්‍රී පුරුෂ උසමටි කලුදු දුපත් පෝසත් ජාති වසයෙන් ආගම් වසයෙන් ඒවගේ රටවල් වසයෙන් බේද බින්නතාවයක් අපි මනසතුල් අපි හදාගන්නවා පරමාර් වයෙන් ගන්න ගොට බිංවතුනි එහෙම අදහස ඇතිකර ගන්න දෙයක් මෙහෙ කොහෙවත් නෑ මේ රූපකයේ මේ ඇගේ කිසිම ැක නැපංතු. ඒ ස්ොභාවධර්මයේ හැඩ තල විදිහට අහනුව ක්‍රියාත්මක වෙනවා. එක සවභවදරම මේ සංසිද්ධයක් ස්වභහවදර්මේ නිර්මාණයක් සවභහවධර්මය නිර්මාණයට සංසාරික වසයෙන් හේතු සහධක ගොඩක් තියෙනවා මේ රූපකය හැදෙන්න්න බුදුරජාන් වහන්සේ හේතු ප්‍රත්්‍යයන් කීපයක් අපිට පනවනවා අවිද්‍යාව හේතු වන තන්නාව හේතු වනා කරමේ හේතු වන ආහාර හේතු වන මේවා හේතුවෙන් තමයි මේ රූපය සකස් ශලා තියෙන් එන මෙතර තිනේ හේතුඵල ධර්මතාවයක් මේ හේතුපල ධර්මතාවයට තමයි අපි අද මේ මම කියලා පැනවීමක් කරගෙන ජීවත් කරවන්න දගලන් ඒක කමක් නෑ සම්මති ජීවිතයඇ පරමාර්ත වසයෙන් ඔය හේතු පල විදිහට සකස් වෙච්ච රූපකයේ අපිට ඕන විදිහට නඩත්තුවක් කරන්න පුළුවන්කමක් නෑ පාලනයක් කරන්න පුළුවන්කමක් න එනිසා ඉකිව අනාත්මයි කියලා මෙන්න මේ රූපකායේ පවතින අනාත්ම ලක්ෂණය අපි ප්‍රකට කරගන්න ඕන තේරුම්ගන්න ඕන සතරසති පට්ටානේ කායනු පස්සනාවේ උගන්නලා අවසානිද අපිට කියල දෙන්න මේක ෙති අනාත්ම සංඥාව අනාත්ම බව අනි්‍ය බව අනිේ බව තුළ නිතරම ගෙනදින්නේ පීඩනයක්න පීලනයක් නෑ ඒ පීලනය නිසාම අනිත්‍ය දේ දුකයි කිවා ඒ අනිත්‍ය වූ දුක්කූ මේ රූපය අනාත්මයි අර විදිහට අපේ වසගේ තියාගන්න බ. කවනවා පනන්දරනවා පලඳවන පුංචි පුංචි කාරණනාටික කපි මේේකට කරාට පරමාර්ත වසයෙන් ගත්ත හම මෙතන ක්‍රියාත්මක වෙන්න නාම රූප ස්කන්ධ ආයතන ධාතුූ පටිච්ච සමපන්න චතුරාරි සතතිකන ධර්මතාටික වෙන මේ පරමාර්ථ විග්‍රහය තමයි මේ රූපය තුළ ක්‍රියාත්මක වෙනි ෞතික ලෝකයේ තුළ ක්‍රියාත්මක වෙන්න කායන පසලම හොදට තේරුම් කලා දෙනවා ඔබ හොදට සතරසති පට්ඨානේ දියුණ කරන්න දැඩි වැෑයමක් උත්සාහයක් ගන්න ඒ අපි බරෑරුම් දෙයක් ගාම්බීර දෙයක් කියලා ඇතරම ගාමිට මයි නමුත් ඒ තරම් ගනකට තරම් ගන්න පුතුමා කාර සැසුමක් හිතට අවබෝධයක් හිතට ඇති වෙන අප පවතුනි. ඒ නාමරූප ධර්ම පිළිබඳ අපිට වෙන වෙනම වෙනවෙනම සම්ර්සනය කරන්න පලිකර සම්මාර්සණ ඥානය නාමරූප දරමවල හටගන්න විදිේ ිද යනවිදිහ අපිට හොදට දකින්න පුළුවන් සතරසති පට්ාන දියුණු වෙන කොට ෙටික් උදව ඥානය කියලා. ඊලකට මේ නාමරූප ධරමවල කඩි ැඩී බිදිිවිදිී යන බව අපට හොදරට තේරුම් ගන්න පුළුවන් එකක් භංග ඥානය. කනේ කනේ උත්පාද නිරෝධ ක්ෂණයක් ෂණයක්පාසාමයේ නාමරූප ධරම හටගන නිරුද්ධ වන විදිහ අපිට දැකගන්න පුළුවන් ඥානයක් ඇතිවෙන එකටවා භංගඥානය කියලා. එඒ දකිනක කිනකුට මේ නමරූප ධර්මවලින් ගෙන දෙෙන දුක අපිට හොඳට තේරනවා මේක නැවත නැවත අපි තන්හා ආදී කෙලෙස්වලින් ධර්මතා අපි ගෝචල කර ගත්තුත් මේවා නැවත නවත ප්‍රාර්ථනා කළුත් තන්හාවපාදාන ආදෙන් මේ නාමරූප ධර්මත්තෙක් අපි වෙලී බැඳී හිටියොත් කෙළවරක් නැතුව මේ සංසාරයේ ඇවිදධ වනවා අපි මේ නාමරූපටික ආයාය අපිට ලබාදිනවත්ත පුද්ජල ද්‍රව්‍යවස්තු විදිහයට අපට මහාදුක් ජරාාවයාදි මරණදු උරුම කරමින් උරුම කරමින් අපිට සංසාරයේ පුරාවටව මේටික ය අයයි ලබාදනවා අන්න එසේ ලබාදින මහා දුක්ගොඩක් කියීනික හුදර තේරුම්ගන්නොවේ නමරූපටික අන්න එතකොට එයාට ඇති වෙනවා ආදීනවඥානය ආදීනවඥානය මෙ වගේ තින දුක ඊලකටයට ඇතිවිෙනොේ නාමරූප කියලා කියන්නේ සතුට ගෙන දෙන දෙයක් නෙවේ බියගෙන දෙන දෙයක් බයිතු පට්ටාන ඥානය බියක් ඇතිවෙනවා නාමරූප කියලා කියන්නේ භයානක දෙයක් ඇපින් උතුනි භයානක කියලා කියන්නේ අපිට නැවත නැවතත් තන්හාවපාධානෙන් මේ නාමරූපත් එෙක්ක ක්‍රියාත්මක වෙනකොට අල්ලගන්නකොට අපිට සංසාරයේ ආයායමත්මටිකමනන් ලැබෙන්නේ කොවිටිකද වයිෂට පත්වීමක් ලෙඩහැදීමක් මරණයට පත්වීමක් ප්‍රියවිප්‍රයෝගයක් අප්‍රේ සම්ප්‍රයෝගයක් අපි කැමතිවෙන දේනු ලැබීමක් පොද වේගත්තොත් දුක්කිතව ස්කන්ධ පංචකයක් මේ ටිකමනං ලැබෙන්නේඒ සතුටට කාරණයක් නෙවෙයිනේ. අන්න තමන්ගේ හිතට බයක් ඇතිවෙනවා විදර්ශනා ඥානය ඇතිවෙනකොට අනේ මේක ආයයායමත් මට ලැබෙනවා මේ තන්හාඋපාධන නිසා කියලා. බයිතු පට්ටාන ඥානය. මෙන මේ විදිහයට පින්වතුන අපිට මේ ලෝකී අතාාර්ථයේ තේරුම්ගන්න තේරුම්ගන්න විශේෂ ඥානයන්. නයන් කියලෙන අපි හිත දෙවුණු වෙන්න පටන්ගන්න ලෝකය විනිවිදව දකිනවා වෙනදා දෙැක්ක විදිහට නොව අපි සම්මත ලෝකයේ අවශ්‍ය කරන කටේතු ටික කරනවා නමුත් අපි වෙන කෙනෙක් ලෝකයේ දකින ආකාරයට වඩා ගැඹුරින් ලෝකයේ දකින කෙනෙක් බවට පත්වනවා මං ඔබට එකසාදැකයක් කියන්න එක හොඳට තේරුන්ගන්නඒ කායනු පස්සනනා පින්වතුන කොටස් හයකින් පෙන්නනවා කයේ යථාර්ථයේ ආනාපාන සතිය ඉරයාාපතය චතුසම්පජanjyeයේ ධාතුවනි සිකාරයේ කායගතා සතිය ඊළඟට නවසී වතකයේ කියලා. මේ ප්‍රධාන පබ්‍යංහිවත් කොටස් පරිච්චේ ද හයෙන් පෙන්නන්නේ මේ කයේ යථාර්ථය පිළිබඳව හය පිළිබඳව නොව මං එක කාරණයක් ඇරගෙන ඔබට මේකේ ඇත්ත යථාර්ථය ඥානය කරන්න උත්සාහයක් දරන්න හමුදට සයම් බල පබ්‍යන් අතර දෙවෙනි පබ්බේ කියන්නේ ඉරියාපත භාවනාව කියලා කියන්නේ. ඉරියාපත භාවනාව කියලා කියන්නේ ඉරියව් පවත්වන විදිහ සිහියෙන් යුතුව පවත්වන්නේ කෙසේද කියන කාරණය. අපේ කය ඉරියව් හතරකා අපපි ප්‍රධාන වසයෙන් පවත්වනවානේ ගමන් කරන ඉරියව්ව හිටගෙන ඉන්න ඉරියව්ව වාඩිවෙලා ඉන්න ඉරියව්ව සතපෙන ඉරියව්ුව ඔබලන බ ැඟන්න කො ර්වද කියලා ඔය හතර ඉරියාවුවෙන් තොරව අපිට ජීවිතය පවත්තන්න වෙන ඉරියව්ුවක් නෑ ප්‍රධාන ඔය ඉරියාව් හතර ඔය ඉරියාව් හතරට ඇතුළත් අනිෙකු සියලුම සරීරයේ චලනයක් එතකොට පින්හතුනි මෙන්න මේ ප්‍රධාන ඉරියාව් හතර සිද්ධ කරනකොට සිහියෙන් යුතුව සිද්ධ කරන්න කියලායි බුදුරජාන් වහන්සේ ඉරියාපත භාවනාවදි අපිට කියල දෙන්නේ මේ හරි ප්‍රාෝිකයි මොකද අපේ ගිහි වත තුළ ජීවත්තන ශ්‍රාවක දරුවන්ට පංවතුන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්ම ප්‍රතිපදාව තුළ හික්වෙන්න තියෙන සුවිසේසිී ප්‍රතිපදාවක් තමයි මෙනමී ඉරියාාපත භාවනාව මේක හොඳදට තේරුම් ගත්තොත් ඔබ නිවන් මගට ප්‍රේශ වෙච්ච කෙනෙ බවට පත්වෙනවා හැම මොහොතකම හැම තප්පරයකම අපි භාවනාවක් කරන්න ආරණයක් හොයෙනවානි රක්ෂෝලයක් හොවාන දහස්තනක් හොනවානේ. අපි හිතන්ගන්නේ භාවනාව කරනවා කියන කාරණයකො පන්සලක වෙන්ලුවන කියලා. ජීවිතේම භාවනාවක් පින්ගතුනේ. මේ සතරත පට්ටා නිගනගත්හ ඔබට තේරනනා පිං තුනේ. අපේ ජීවිතය කියලා කියන්නේ උපතේසිට විපත දක්වාම භාවනාවක්. කරුමස්ථානයක්. එනම් ඔබට මේ ඉරියාපතයෙන් කියලා දෙන්නේ ඔබේ චලනය සිද්ධ වන විදිිය. ඒ සිද්ධ කරන හැම මොහොතකම සිහිියෙන් තුවට හිුතු කරන්න කියන කාරණය ගමන් කරන ඉරියව්ව එක්ක ඔබ හිටගන ඉන්න ඉරියව්ව එ ඔබ වාඩිවෙන ඉරියව් එක ඔබ නිදාගන ඉන්න ඉරියව් මේ ජීවිතය උදේසිට හවසදක්වා රාත්‍රිය දක්වා නිදාගන්නතෙක් තිිබිදේ මේ සිට ඔබ ඉරියව් හතරේ තමයි ජීවිතය පවත්තන්නේ හොදල්ට බලන්න නැද්ද කියලා. මේ ඉරියව් හතරේ පවත්තන හැමමොහොත්කම සිහිියෙන් යුතුව දට සිහය පවත්වාගෙන ඒ රිය් ක්‍රියාත්ම කරන්න කියලයි අනුශාසනා කරන්න. අපි ගමන් කරනකොට ගමන් කරන සිහිය නෙවේ තියෙන්. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න සිහය නෙවේ නැතියෙන්. වාඩිවෙලන්නකට වාඩිවෙච්ච සිහ නවේ තියෙන්. අපට ඇතටම ගත්තහම හොදට ඔබ කල්පනා කලා බල ඔබ සැතපෙනකොට සැතපෙන සිියද. නිදාගන්නකොට අපිලෝ නැති දේවල්. . පුච්චරදේවල්ල අපි සිහි කරනුවාද. ඒ සිහිකරන දේවල් අතර බුදුහාන්රු දේශනා කරනවා සාමාන්‍ය පුද්ජලයක් සිහි කරන්නේ කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක කියනවා. සාමාන්‍ය පුද්ජලය ගමන් කරනකොට ගමන් කරන්නේ කා ව්‍යාපාද විතරක විහිංසා විතරකත්තයක කියනවා. විතර්ක කියලා කියනන්නේෙ සිහි කිරීමට. කාම විතර්ග කියන්නේ කාමයට අයිතිදේවල් සිහිකර කා ද මෙය ගමන් කරන්නේ. ගමනක් කියන්නේ නමුත් ගමන් කරන බව සිහියක් නෑ. හොදර බලන්න ඔය ඇත්තු නගරයට ගිහිල්ලා පඩපිලට ගිහිල්ලා පාරතුොට යනකොට ෙවල් දුරුල ලැවිදිනකොට ඔ ඇත්තු බලන්න හොදට තමන්ගේ සිහ ඇත්තට මේ ගම තුළද තියෙන නැත්තං වෙන වෙන දේවල් ගැද කිය බලන්න බලන් අපි බෞද්ධියනට බුදු දමින් කොච්චර ඇතදා පීන්න කියල. සා කිසිම සුවයක් නෑන අපි මනසට කිසිම සුවයක් නෑි මනසට මනස තුළ ඇයි හැම මොහොත්තකම අකුසල් විතරකවලින් වෙලිලා ගැලිලා අකුසල් විතරකවලින් වැහිලා තියෙන්. ඉතින් බුදුරජන් වහන්සි දේශනා කරනවා හිටගෙන ඉන්නකොටත් අවබෝධයක් නැතිගෙනා දර්ුමයට ආපු නැතිගෙනා කාම විතරකවලින් ව්‍යාපාදය විතරකවලින් විහිංසා විතරකවලින් තමයි ඉන්න කියන. ඩිවිලාලඉන්නකොට හි කරන්නේ කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරකයි කියනවා. එනම් මෙයාගේ සතර ඉරියවම සතර ීරියව් කියකෙන ඔබේ ජීවිතයනෙ උදේ නැගිට්ට විලාවිඳ රාත්‍රී නිින්ද දක්වාමන ජීත අතන්ර පොමගත්තුොත් ඉපදිච්චම හොතේ දම් මරණය දක්වාම එන හොබ ගත කර ලතියන කොහොමද ඒ හැම ඉරියවුවක්ම පවත්තල තියෙන කාම විතරකත්ෙක් ව්‍යාපාද විතරකත් එෙක්ක විහිංසා විතරකත්ෙක් කාමයට අයිති රාගයට අයිති දේශයට අයිති විතරකත්ෙක් එකෙන අකුසල විතරක මෙන අකුසල විතරකත් එක්ක ජීවිතය ගත කරනකොට ඔ ඒරියාව පවත්තනකොට නොදන්න කෙනා මොකද කරන්නේ අධිවාසේති ඒ අකුසල විතරක අනුමෝදන්න වෙනවා ඒව භාරගන්නවා බ්‍යන්තිකරුවෝති බැහැර කරන්නේ නෑ දුරු කරන්නේ නෑ කියනවා විපශවනය කරන්න අයින් කරන්න නෑ කියනවා. එසේ ඒ විතරකයම් වාරගන ඒ දුරු නොකොට නම් ඉන්නේඒ නැති නොකට නම් ඉන්නේ අනභහාවන් ගමේති අභාවයට පත් කරන්නේ නැත්තම් ඒ අකුසල විතරක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයාට වීර්යක් නෑ කියනවා කෙලෙස් තවන අනොත්ත්පි ොත්්ි කියලකිවයාට කෙලෙස්තවන වීරයක් නෑ ඇයි අර අකුසලා ආරම්මනයම්මන සිහිකරන්නේ අ ඉරියාව පොත්තන හමහොතකම. හිළඟට තාි අත්ත කියන්නේ පාපේට බයක් නෑයාට උත්ත අප්පි කියලා කියන්නේ අනොත්ත අප්පි කියලා කියන්නේ පාපේට බයක් නෑයාට උත්ත අප්පි කියන බයක්නෙ ඒවගේ මෙයාගේ හිත හැම මොහොතකම. කාමයන්ට සම්බන්ධ වෙච්ච අකුසල විතරකත් එක්ක තමයි ජීවිතයේ ගත වෙන්නේ. බුදුහමරු දේශනා කරනවා කුම්මක්ගෝ එයා නොමග ගියපු කෙනෙක් නියම මාර්ගය යන කෙනෙක් නෙවෙයි. එයා මෝහෙෙන් මුලාවෙච්ච කෙනෙක් එයාට කවදාව සැනසුමෙන් ජීවිතය ගත කරන්න වෙන්න කියනවා. ආරි මාර්ගයට පෙවේස වෙච්ච කෙනෙක් නම් එයාට අරහත්තේ සුදුසුනෑ කියලා බුදු හාමුන්දුරුව වදාලා ගිහිජීවිතේ අතරන කෙනෙක් නං ට කවාවත් ගමන් කරන හිටගෙන ඉන්න වාඩිවෙලා ඉන්න සැතපෙන කියන මේ ඉරියවු හතරේ ඉද්දී අරක එපු කාමාදී අකුසල විතරකයන්නන් නිතරන්තර සිහිපත් කර කර ඉන්නේ එයාට කවදාවත් සැනසු ම්ජීවිතේ නෑ. අපිට පේනවාදම වර්තමාන සමාජයේ තුළ තාක්ෂිණික දියුණුවත් එෙක්ක ද බහුතරයක් දෙනාගේ පරිහරණයට ලක්වෙලා තියෙනේ බහුතික මෙවලාම් ඒ මෙවලාම් නිසා හිත්තුල නිරන්ත්‍රයෙන් මඇතිවෙන්නේ කාම විතර්ක සමහරවිට රාත්‍රී එලිවෙනකන් නින් දක් නෑ. ඇයි අර ැ ඒ ඉන්න ඉරියව්කනෙකු සැතපන ඉරියාවෝක එක වාඩ වෙලා ඉන්න රියෝවක එක්ක ගමන් කරන ඉරියව්ක එකක්ක හිටගනන්න ඉරියාවවකන <saidly> <said ේ රිය්ව තුළ හිටියත්තේ රියව්ව තුළ එයාගේ ක්‍රියාත්මක වෙන මොනවාද දෙෙක කාම විතරක කාමයම් පිළිබඳව සිහි කිරීම. එත් ව්‍යාපාද විතර තරහා කේන්ති පලිගැනීම් මේමගේ විතර්කන එලි වෙනකන් සමට සමහරයි අනිත්තායට දේශකරමින් ගරහමින් වෛරක්‍රෝධ කරමින් කේන්ති තරහා යන වචන පාවිච්චි කරමින් තව කෙනෙකුගේ පීඩාවට පත් කරන හිංසාාවට අවමානයට පත්කරන වචන පාවිච්චි කරමින් හැසිරීම් ඇති කර ගනිමින් නොයි කාරය විද්‍යුත් පණ විඩ දෙමින්. ඒ හැම දේකින්ම කෙනෙකුගේ එක්කු කාම විතරකයන් ව්‍යාපාද විතරකයන් විහිංසා විතරකයන් ඇති වෙන්නේ. එ තමන් කල්පනා කරන්නන මම මේ ජීවිතයේ මේ චලනයන් මේ චරයාාවන් ඉරියව පවත්වන හැම මොහොත්තකම මම සැනසුම උරුම කරගන්ට අ්‍ය විදිහට ඉරියාව පවත්වන කෙනෙක්ද. එමන වෙනසුම උරුමරග අවශ්‍ය විදිහට මම අබහාගේ සම්පන්න විරියාව පවත්වන කෙනෙක්ද. මෝහයෙන් මුලාවිච්ච වීර්යක් නැති කෙනෙක්ද කියලා තම තමන්ම සිහිපත් කරගත යුතු මොකොද පිවතුන ඔය හැම තපපරේකම හැම ඉරියාවෝකම ගෙවිගෙවී යන්නේ තමන්ට ලැබිච්ච මේ දුල්ලබ මනුසජීවිතය බව තරයේ අපි මතක තබාගත යුතුයි. ඔබ හැම අ අපපරයක්ම ගත කරන්නේ සමහරට නිදි මරාගන ඔය කෙලෙස් සිතුවිලිය ජනිත කරගන ඔබ නිදි මරාගන ඔබ සමහරවිට පාඩු විඳගන වියහේදම් කරගන අතේ සතේ තියන එක පවා වියහදම් කරගන ඔබ ඔය නිමක්න වෙන්නේ පින්ගවති ඔට ලබිච්ච මේ දුල මනුස ජීවිතයයි ඔබගේවා දමන්නේ ච්චති ලා තරයන්ති රත්යෝ වයෝගුණා අනුපු බන් ජාන්ති බදුහන දේශනා කරේ දිවාරාත්‍රිය ගෙවිගෙවී කාලය ඉක්ම වෙවී මේ ශරීරයේ සකස්වෙච්ච පටවී ආදීමේ භූත ධරමතාවයන් මහාභූතයන් දිරදිරා දිරදිරා මේ වයිසට යන්නේ ඒවාන් භයම් මරණය පෙක්කමානු ටික ටික මරණයටයි. එන මේ ජීවිත අපට ජීවත්වයෙන්න දින කාලය අපි මේ නිකරුණේ ගෙවා දමන්නේ. සමාරට ඒ ගෙවාදමන කාරණය තුළින් කාදැමීම තුළ ඔබට ලෞකිකාස්වාදයක් ලැබෙන්න්න පුළුවන්. යද ය බෞතික තාක්ෂිණික මෙවලම් පවිච්චි රීම තුළ අපේ තරුණ පරපුර සමහරිවිට වක්්‍රආකාරයෙන් හෝ රජවාකාරයෙන් විශාල ධනයක් රැස්කරගන්න පුළුවන්. එහෙම අවස්ථා ඕන තරම්තියෙනවා. එහෙම පුද්ගලෙින් ඕන තරම්මන්නවා. හැබයි ඒ ධනේ රැස්කරගැනීම තුළ, තමන්ගේ ආධ්‍යාත්මික පැත්තෙන් කොයි විදිහේ දියගුණුුවද තියෙන්නේ. හොද බෞතික දියුණුවම් අප අමා ලැබූවත්න් මගේ ආධ්‍යාත්මික වසින් මා පිරිහිලා නම්. මන් මේ කරන ක්‍රියාවතුලින් සමාජය තුළට ලෝකේ තුළට අයහපතක් හිංසාවක් හිගියක් පාඩුවක්, පීඩාවක් විඩාවක් නම් ං හම්බ කරනේ දේවලින් ඇති වැඩේ කුමක්ද. සිහිපත් කළ යුතුයි අපි. මේ චරිියාවන් හතට පවත්වන හැම මොහොතකම සිහියෙන් පවත්තන්න කියලා වදාලේකයි. ඊළකට මේ චරාවන් හතර පරමාර්ත වශයෙන් ගත්තුත් හොදට කල්පනා කළ බලන්න ඔබ සමහරට හිතනවන මේ ගමන් කරන්නේ මම කියලා හිටගන ඉන්නේ මම කියලා වාඩිවෙලා ඉන්නේ මම කියලා සැතපෙන්නේ මම කියලා අපි හිතනවනේ. ඇත්ත වශයෙන් පරමාර්ත වශයෙන් ගත්තුොත් උතන සිද්ධවෙන්නේ බෞතික විද්‍යාත්මක වශයෙන් ගත්තුොත් උතන සංසිද්ධයක් වෙනවා ඊළඟට ඔය බෞතික සංසිද්ධයට කරුමාණුරූප සංසිද්ධියෙකුත් එකතු වෙනවා. ඒක පරමාර්ථ ධර්මය තුළ විග්‍රහ වෙන්න මෙන්න මෙහ මහහි පිංවතුනි. ඔබ හුදරට මේ කියන කාරණය භාවනාමය වසින් සිහිපත් කරමින් ජීවිතට ගලපගන්න බලන්. ොක බුදුදහම කියන කාරණා තේරු ගණ ටික් විශේෂ ඥානයක් අවශ්‍යයි, තැම්පත්කමක් හික්මීමක් ඉවසීමක් අවශ්‍යයි. ඒවසන කෙනට, තැම්පත්කම තියෙන කෙනාට, සමාහිත හිතක් ඇතිකෙනාට බොහොම හොදට බුදුරජන් වහසගේ දරමය ගෝචර කරගන්න පුළුවන් වෙනවා. ද බලනොබ ගමන් කරන ඉරියාව ගත්තුත් මම ඉරයාාපත භාවනාවේ කාරුණ අහතර ගැන කියන්නේ කායනු පසනාවට අයිති. ගමන් කරන ඉරියව කියන තැනදී සිද්ධ වන සංසිද්ධිය කුමක් ද ඇත්තටම. ගමන් කරනවා කියෙන තැදි ඉස්සල්ලඹොට හිතක් පහල වෙනවා. හිතක්න පහලවෙනිමයි යන්න ඕන කියලා හිටගන්නොත් ඔබට හිතක් පහලවෙන්නේ. හිටගන්න ඕන කියලා හිතවෙන් ඇත්තන් ඔබ හිටගන්න හැනනි. ඊලට වාඩෙන් වඕන කිනුට ඉසල්ලාම පහලවෙකට හිතක්. හිතනවන මම සැතපෙනකොටත් හිතන නිදාගන්න ඕන කියලා ඉස්සලම හිතනවා සිතුවිල්ලක් පහල හිතක් පහලවෙන්න. දැ මලමනිකට යකි ඉරියාව හතර පවත්වන්න බැරිියයි හිතන්න බෑ හිතක් නෑනේ. එනම් ඔබ ඔය ගමන් කරන්නේ හිතක් පහලවෙච්ච නිසා. හිටකඩ ඉන්නෙත් හිතක් පහලවෙච්ච නිසා වාඩිවිලයින්නෙත් හිතක් පහල ච්ච නිසා සැතපෙන්න්නෙත් හිතක් පහලවෙලා. ඉස්සල්ලම හිතක් පහල වෙන්. ඔය හිත පහල වනාට පස්ස ඒ හිතට අනුකෝලව චිත්ත කිරිය වායෝදහතුුව හිත විසින් මෙහෙවන ලද ශරීරය තුළ අභ්‍යන්තරයේ පවතින වායෝ දහතුව. ඒකරි චිත්ත කිරිය වායෝ දාතුව ශරීරයේ පුරාම ගමන් කරනා පින්ගතුින් අර හිතනවාත් එක්කම මං ගමන් කරන්න ඕනේ කියලා හිතනකොටම මං අහවල් ගමනය අන් ඕනය කියලා හිතනකොටම ඒ සිතුවිල්ලත් එක්කම අර චිත්තකිරිය වායෝධාතුූ ශරීරයේ පුරාම ගමන් කරලා සරීරයේ චලනය කරනවා එකටකිව කාය විං්ඥත්ති කියලා සරීරයේ චලනය කරනවා ඒ සරීරයේ චනය චිත්තකිරේ වායෝධාතුවෙන් මොකද කරන්නේ මේ ශරීරයේ පවතින රූප කලාපටික අපි මේ බෞතික රූපය අපි ඇඟ කියලා කියන්නේ මේ ඇග මේ බෞතික රූපය ඉස්සරහට තල්ලු වෙනවා ඕක තමයි මේක සිද්ධ වන පරමාර්ථය සිතක් පහළ වෙනවා ඒ අනුව චිත්තකිරිය වායු දාතුමුළු ශරීරය පුරාම ගමන් කරලා ශරීර චලනය සිද්ධ වෙනවා එ එමනත් ැ කායවවි අත්තේ සිද්ධ වෙනවා දැන් ඔබට පේරවානේ මේ ශරීරය ඇහෙලවෙනවා කියලා ගමන් කරනවා කියලාගෙන හෙලවෙනවා. එත අපිට පේෙනවා අනිත්ත අයගේ ශරීරත් ගමන් කරනවා හෙලවෙන. ඒකටිකක් කාය විඥත්තය කියලා. මේ චලනයක් අපිට පේනෝ. පරමාර්ත වසින් ගත්තහම් මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. සිතක් පහලවීමක් ඒකටිකවන් නාම දර්ුමේක ක්‍රියාකාරිත්තයක් කියලා. ඒ සිතට අනුව චිත්තකිරිය වායෝධාතුව සිද්ධ වෙලා සරීරේපුරා ක්‍රියාත්මක වෙලා ගමන් කරලා. එයට අනුව මේ රූප කලාපටික තල්ලු වෙලා යන චලනය වෙලා යනවා. එනම් එතන සිද්ධවෙන්නේ රූප ධරමවල ක්‍රියාකාරීත්වයක්. එනම් හොදට ඔබ පරමාර්ථ වශයෙන් සිහිපත් කරගන්න ගමන් කරනවාෙන ඉරියවෝ තුළ සිද්ධ වෙන්නේ නාමරූපනම් ව පරමාර්ථ ධරම දෙකේ ක්‍රියාකාරිීත්වයක්. හොදර බලන්ට ඇත්තද නැද කියලා ම මන් කරනවා අනිවිදන් අපියෝගට කියෙනවා ම ගමන් කරනවා. මම යනවා කියලා අපි කියනවා. අපිඒකට සම්වතය පැනවීමක් දීලතිනෝ මම කියලා. දැ පරමාර්ථ වසිංගත්තහම් මෙතන නාම ධර්මයක් රූප ධරමයක් සිතේ කයයි ක්‍රයාා කාරිීත්තයක්. මෙතන සිද්ධ වෙන්නේ. හිටගන ඉන්නවා කියලා කියන්නෙම කක්ද. අන්න සිතක් පහළ වුනා චිත්තකිරිය වායෝධාතුව, ශරීරයේ පුරාම ගමන් කරලා ශරීරය එක්තර ආකාරයකට කායවිඤ්ඥත්තඒවත් චලනයේ සිද්ධ වෙනවා. ර ගමන් කරන චලනයර ශරීරය රූප කලාපටික එක තැන නවත්තනවා. මේකට කියනවා අපි හිටගලන්නවා කියලා. ඕන විදර්ශනාවට ඉරාපතය නංවන විදිහ. ඊළඟට පින්හතුනේ වාඩිවෙලා ඉන්නවා කියන රිය්වමකක්ද. උන වාඩිවනවා කියන තැන සිතක් පහල වෙනවා සිතට අනුව චිත්ත කිරේ වායුදහතු ශරීරයේ පුරාම ගමන් කරලා යටින් තියෙන රූප කලාපටික උඩට නමනවා උඩින් තියන රූප කලාපටික යටරන නමනෝ. අපි පුටුවක බිම්ම වාඩිවුණනවා කියන තනති වෙන්න බල මොකදද කියලා ඔය ඇඟට ඔය කයට ඔ රූපස්කන්දට වෙන්න මොකක්ද මේ කකුල් නමනවා දනිශ් තමනවා කියන තන වෙන්නේ යට පැත්තෙන් තියෙන රූප කලාපටික උඩට නමනවා ට උඩ කොන්ද අත්පය ආදිය පහළට නමනව කියලා කියැනේ උඩ පැත්තේ තියෙන රූප කලාපටික ප අර පුටුවක් නමනව වගේ දිග ඇරපු මේ ශරීරයේ පවතින මේ රූප කලාප එක්තරා රටාවකට සකස් කිරීම අ සිතේ මෙහෙවේ මමත චිත්ත කිරිය වායෝ දාතව මත සිද්ධ වන පරමාර්ත සංසිද්ධිය අපිගට කියෙන මම වාඩි වනා කියලා පරමාර්ත වසයෙන් අත්තුූත් අරග තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඊළඟට සැතපුනා කියන තැන වෙන්නෙ ඒකම තමයි සිතක් පහල වෙනවා චිත්ත කිරියේ වායෝදාතුව ශරීරය පුරාම ගමන් කරලා සරීරයේ චලනය කායවි්ඥත්තයේ සිද්ධ වෙලා එක්තරා හැඩේකට රූප කලාපටික සකස් කරනවා. අපිකටෙනවා නිදාගන්නවා සැතපුනා කියලා. දැන් බලන්න ඔන්න ඉරියව හතර යම්කිසිෙනෙක් මම කියලා ගත්තහම ම කියලා මගේ කියලා ගත්තහම අන්නර අකුසලයන්ට යට වෙලා යන අපි උදාහරණයක් විදිර ගම මේක අපේ ප්‍රායෝගික ජීවිතයට ගලපගත්තොතු ගමන්කර නිියෝ තුළ ඔබ නිමක්න වෙලා ඉන්නකොට අඩුම තරමේ පයහැකිලිලා වැටුණොත් ඔබ ගමන් කරනුට අතපයි කොහැරි වැදුනොත් එක්කෝ කාගිහරි අපහාසයක් නින්දා වචනයක් ඇහුනොත් ඔබ දැහර මම ගමන් කරනවා කෙනතනද ඒක බාරගන්න ඕන ඔබ මේ හැප්පුුණේ මගේකුල මේ ැ හැප්පනේ මගේ අත පය මේ බැන්නේ මට් මගේ කණට එක ඇහුණ කියලා ඔබ ගන්නවා හැබැයි පරමාර්ත වශයෙන් බැලූත් උතන සිද්ධහුණනේමකක්ද මේ නාමරූප ධරමවල එක් තරා ගට්ටනය එක් තරා හැප්පීමක් එච්චරයි බාහිර ශබ්දයක් කියලා නින්දා පහස විදියටට එන්න ශබ්දෙත් පරමාර්ථ ධර්මයක් ඒ එන නින්දා පහස විදියට ශබ්ද කනේ වැකෙනව කියලා කියන්නේ මේ කනත් පරමාර්ත ධර්මයක්. නාමරූප ක්‍රියාවලියක්නේ. එතර මෙන මේ නාම රූප විදිහට දැක්කහම ඉස්කන්ධායතන ධාතු විදිට දැක්කහාම හේතු පල වත් පටිච්ච සම්පන්න විදිහට මේ ධර්මතා ටික දැක්කහම ගමන් කරන ඉරිය වෝ දැක්කහම අපිට ගැටෙන්න්න ඇලෙන්න්න කෙනෙක් හමුවෙන්නේ. අපි සම්මත ලෝකයේ එම ඉන්න නිසා ෂණකව අපක් ඇලේ ගැටේ. ඇබ ඇලුනට ගැටුනට ඒ ෂණකව මිදිල යනවා අපි අනවශ්ටි විදිහට වචනගුමාරු කරගන්න ගහමරාගන්න යන්න රන්්ඩු වෙන්නේ යන්න අපි දන්නවා මෙතන භාවනාවෙන් ඉන්න කෙනා ඉරියාාපතය සිහයෙන් කරන කෙනා එයා කවදාවත්තර තවගෙනෙක් වගේ ඇවිස් එෙෙන්නෑ හිත. අවස්සගන්න. එ ෂණිකව ඒ ඇති වෙන කෝපය හරි වෛරය හරි ඒ කාමාශාව මොහරි විතර්කයක් ආපුගම ඒක ෂණනිකව නැති කරගන්න පුළුවන් හැකිියාවක්කයායට ඇතිෙන. එඒයා දන්නවා එක පාරම මේක මෙහෙමේකක් මේක ගැටන තියෙන දෙ නව ඇල්න තියෙන දෙයක් නවයි. බලනයා ඒ අරුණ ඉදිරියම සත්පුරු ෂයක් වෙලානනි. ඒ අරමුණ ඉදිරියීමම කල්්‍යාන මිත්‍රයෙක් වෙලානි. ඒ අරුණ ඉදිරියම පින්වතුනේ එයා ධරමියතුන ජීවත්වන කෙනෙක් බවට පත් වෙෙලාන. දැන් වාඩි වෙන ඉරියාව්වෙදි සමහට අපේ අතපයි රි දෙෙන්න්න කැක්කුම් මෙන්න පටන්ගන්න. දනි ස්වේදනාව කොන්ද වේදනාව බෙල්ල වේදනාව රරිස්පතු වේදනාව අපි මම කියල ගත්ත හ මොකොද දෙවෙන්නේ අපි සංසිද්ධියත් එක ගැටනවා. ගැටිල සහරට තමන්ගේම අඟ පසක වලට තමන් වෛර කරනවා. කේන් තිගන්නවා. ඉළඟට ඒ වාඩිවෙන බඩු භාණන්න වලටත් අපි කේන්තිගන්නවා. ඒක පිරිමසාගන්න අසල්වාසීනත් උත්තර දෙන්නු තමල්ලාට ඒ අයට අත් බනිනෝ. එදර තමන් මේ පරමාර්ත වසියෙන් දෙැක්ක හම ශරීරයේ මේ චලනය තුළ සිද්ධ වන සංසිද්ධයක් මේක මොකද බදුරජන් වහන්සේ ඔය කායනු පස්සනාව මුොලින්ම දේශනා කරලා අපිට පහදනව මේ කායනුපසනව තේරුන්ගත්ත හම වේදධනු පස්සනාව චිත්තාන පසනාව දම්මානු පස්සනාව ඔහු සලව තරුම්ගන්න පුුව ඉක්පණනි. ඇයේ චලනය නාම රූප දරමෝල ක්‍රියාකාරිත්තය හොඳට තේරු ගත්තහම පින්වතුනි තුින් ගෙන දෙන වේදනාවට අපි ගැටෙන්න්නේෙත් නෑ. අපි දකිනවා මේ වේදනාව කියලා කියන්නෙත් හේතු පල දර්මයක් කියලා. ඉස්කන්ද ටිකක් කියලා. ඒකත් අපි පරමාද ධර්මයට කලපොල තමයි තේරුගන්න. එතකුට තමන්ට වෛර කරගන්නේ. අනුන්ට වෛර කරන්නෙත් නෑ. ඒ වාඩිවනි ඉරියවොතුරු ඇති වෙනේදනාව බොහොම උපේක්ෂාවන් මැදහස් සිතින් එයා බාරගන්නෝ. බොහොම නිවුණු හිතක්. සැපෙන රියාව විදිත් එහෙමයි දැි වයිසට යන් යන්න අපිට නොවකාරය වේදනාවන් දෙන්නෙනවාන අපහසුතාවයන් දෙරෙනවානේ හිති අපි දර්මය තුළ නැත්ත අපි ොඩ කෙලෙස් ඇති කරගන්නවා. අපි සැපෙන ඉරියව අපිට වේදනාකාරයේ නම් අපි අපිටම වෛර කරගන්නවා කෙලෙස් ඇති කරගන්නවා. ඇැබැ මේ සිහය උපදවා ගත්තගෙනෙ කවදාවත් එහෙම කරන්නේ එ ඒ සැතපෙන ඉරියාව බොහෝම උපෙක්ෂාවෙන්ංහිතුව ද මොනා පහසු ඇති වුණත් එයා දන්නව මෙතන සිද්ධ වුණේ නාම රූප ක්‍රියාවලයක් සිතක් පහළ වුණ චිත්තකිරිය වායු දහතුව ක්‍රියාත්මක වුණා රීරය පුරාම ඒකට අනුව රූප කලාපිටික සකස් වනාා කායි වි්න්නත් ෙවත් කයේ චලනය එක් තරා හැඩේකට චලනය වෙනෝ. එද පරමාර්ත වසිය අපි දකිනකුට මෙන්න මේ කාරණිතමයි තේරුන් අන්න ඕන. හොක උපමාව කියනවා අටුාවේ කරත්තයක් තියෙනවා. රත්තය අදින්ට ගොඳ එකක්කන්න. ඒවගේම කරත්තය දක්වන්න ගැල්කරුව එක්කන්නවා. කරත්තය කියලා කියන්නේ අපේ ශරීරය ඇඟ බහුතික වූ දේ ගොන් දෙෙන්න්න කියලා කියන චිත්තකිරිය වායෝධාතුක. ගැල්කරුව කියලා කියන්නේ අපේ හිත බලන්නට කරත්තය ගමන් කරන්නේ ගැල්කරුව ආමන්ත්‍රණය කරනකොටනේ. අන්නේ වගේ හිතෙන් හිතනකොට චිත්තකිරිය වායුද්ධාතුවෙන් මේ ශරීරකූඩුව චලනය කරනවා ගමන් කරන ඕකට අපි කියනවා ගමන් කරනවා කියලා මම යනවා කියලා. මම යනවා මම හිටගෙන ඉන්නවා මම නිදාගෙන ඉන්නවා මම වාඩිවෙලා ඉන්නවා කියලාපි මම පනවගන සත්ත පුද්ල දෘෂ්ටිියක් පනවගන ආත්ම සංඥාවක් පනවගන අපි දුක්කි දෙනවා. ඒ පැනවීම කරාට කමක්නේ නමුත් පරමාර්ත වසිනු අපි දකිින් ඕනේ එසේ දකිනකොට පිංවතුනි අපේ සිත නිවී සැනසී යනෝ. ඒ නිසා පිංවතුනි බුදුරජාණන් වහන්සගේ ධරුමය අරටුවයි පරමාර්ථයයි ඒ අරටුව ස්පර්ෂ කරන්න අපි හැම මොත්තකව මේ ජීවිතයේ ලංකරගන්න ඕනි ධර්මය තුළ ජීවිතය ගත කරන්න ඕනෙ.ඒ නිසා පිංහතුනි මේ සියලෝම දෙනාට ඒ බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථ ධර්මය ඉස්පර්සකොට මිනිසුන් ඉදිරිිය නො අඩන වැලපෙන මිනිසුන් ඉදිරිියනොවලපෙන කම්පාාවෙන මිනිස්සුන් ඉදිරියේ අකම්පිතව හදමඩලක් හදාගන්න මේ හැම දෙනාටම සිහියවීරිය නුවන ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරනවා ති බුදුරජාණන් වහන්සේ වදාලේ ධම්ම පීතිී සුකන්සේතී අස්මිං ලෝකයේ පරම්හිච. මෙන මේ ධර්ුමයට අනුව යම්කිසිගෙනෙක් ජීවිතයේ සකස් කරගත්ත හම මිං ෝකයේ එයා මෙලොවත් සැනසීමට පත්වෙනවා. සැනසුමින් සතුටෙන් සන්තෝසියෙන් ජීවත්තෙනවා පරම්හිච පරලොවත් එයා සැනසුමෙන් සතුටෙන් සන්තෝසියෙන් ජීවිතය ගත කරනවා. අයිහලෞකික සැපය පාරලෞකික සැපය පරමාර්ථ සැපය නම් වුවයේ නිවන් සැපය ශාක්ෂාත් කරගන්නවා. ඒ සඳහා මේ හැම දෙෙනටම මේ දරුමවපදේශය උපකාරක ධර්මයක්ම වේවා කියල ප්‍රාර්ථනා කරනවා. හැමදිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ඨාචබුම් මට්ටා දේවානාගාමහිත්්දිකා පං්ඥංකං අනුමෝදිත්වා චිරංරක්කන් තුළෝකසාසනම් චිරංරක්හන් තුදේසනම්. සිිරකාන්මන් තුමන්ම පරණතේ හැමතිනාටම ශාන්තියක් වේවා සුවපත්තේවා සුවපත්තේවා සුවපත්තේවා